ශ්‍රී ලංකා කණ්ඩායමත් බංග්ලාදේශ කණ්ඩායමත් අතර පවත්වන දෙවන ටෙස්ට් තරගයට මේ වෙද්දි කණ්ඩායම් දෙක සූදානම් වෙමින් ඉන්නේ. පළවෙනි තරගයේ බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් සෙල්ලම් කළ ක්‍රීඩකයන් දෙදෙනෙකුටම දෙවෙනි තරගයේ සෙල්ලම් කරන්න බැරි වෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. බංග්ලාදේශ වමත් වේගපන්දුවා වෙන ක්‍රීඩක සරිෆුල් ඉස්ලාම්ට දෙවෙනි ටෙස්ට් තරගයේ විතරක් නෙමෙයි බංග්ලාදේශ කණ්ඩායම මීළඟට සෙල්ලම් කරන කොදිව් කණ්ඩායම එක්ක තරගාවලියත් අහිමි වෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. කසුන් රාජිතගේ පන්දුවක් අතේ වැදුණු ඉස්ලාම් බංග්ලාදේශ පළමු ඉනිමේ පන්දුවට පහර දීමෙන් අතරමැද ඉවත් වුණා වගේම ශ්‍රී ලංකා දෙවෙනි ඉනිමේ පන්දු යවන්න ආවෙත් නැහැ. බංග්ලාදේශ කණ්ඩායම සතුණු හොඳම වේග පන්දු යවන්න විදිහට ටෙස්ට් තරඟවල පසුගිය කාලේ වැඩ පෙන්නපු තක්ෂින් අහමඩ් අහිමිවීමත් එක්ක සරිෆුල් ගැන බංග්ලාදේශයේ ඉහළ බලාපොරොත්තු තියාගෙන හිටියත් මේ ආබාධය නිසා ඒ බලාපොරොත්තු බිඳ වැටෙයි. බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම එක්ක පළවෙනි ටෙස්ට් තරඟයට එන්නේ ඔවුන්ගේ ප්‍රබලම පිටදඟ පන්දු යවන්න විදිහට දුන්නන්න පුළුවන් මෙහෙදි හසන් නැතුව. ආබාධ තත්ත්වය නිසා මෙහෙදි මේ තරගාවලියට සෙල්ලම් කරන්නේ නැහැ. මෙහෙදිගේ තැන්ට පළවෙනි ටෙස්ට් තරගයේ සෙල්ලම් කළේ නයිම් හසන්. නයිම් පළවෙනි ඉනිමේ ශ්‍රී ලංකා කඩලු 6ක්ම බිඳ දාලා බංග්ලාදේශයේ ඔහුගෙන් ඉල්ලපු සේවය ඉහළින්ම ලබා දෙන්න සමත් වුණු පන්දු යවන්නේ. ඔහු දෙවෙනි තරගයට සෙල්ලම් කරන්නේ නැහැ කියලා තමයි ආරංචි වෙන්නේ. දිමුත් එල්ල කළ පහරක් උඩ පන්දුවක් බවට පත් කරගන්න ගිහින් තමයි නයිම් ආබාධයකට ලක් වෙන්නේ. කොහොම වුණත් ඊට පස්සෙත් පන්දු යවපු නයිම්ට අඩුම සති 3ක්වත් විවේකයක් අවශ්‍යයි කියලා තමයි දැන් නිර්දේශය ලැබිලා තියෙන්නේ. මේ විදිහට ප්‍රබල පන්දු යවන්න වෙනුවට ආදේශ වුණු පන්දු යවන්නොත් ආබාධයට ලක් වෙලා කබලෙන් ලිපට වැටෙන බංග්ලාදේශය ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව මොන විදිහට මුහුණ දෙනවද කියලා අපි බලාගෙන ඉමු. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.